ගෙම දවසේවුම පොත් බට කියන අටන්ටවතය සමගෙන් ම නිමේශ් චමත් සංල්පය. ම සුපන් භාග්‍යවිීරකොන් මුලින් මවධහන යමුකරම දවසොනුසුම් කළ දවසයේ ප්‍රධාන පුවත්සිරස් තල වෙත. විජය කලා රාජ්‍ය අමත්්‍යතුරයෙන් ඉවත් කරන්න අගමැති ජනපතිට යෝජනා කරයි. කතා නායකගෙන් විමල්ට සහ ප්‍රසන්න රණවීරට බ මොරිසාගන්න ඉතාම කතවිජන කතාගන්නවා. පසන්න රව මත් මන්තම ඉං දෙවනිම කිය නොත ඉගඩ ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්චනය නොකර කෙලින්ම අප හමුවන්න නිව්‍යෝග ටයිම්ස් වෙතින් මහින්දට අභියෝගයක් පෙට දිනේ සියලු පාසල් විවෘතායි පාසල් වහනකතාව බොරුවක් රජ මත්‍ය ජ කලා මහහිස්වරෙන් මහත්මේ සු කළ ප්‍රකාශය සබහන්ධය නිී පරීක්ෂණයක් පත්වා තිීන් දුවක්ගන්න අතෙක්. අමත්‍ය හය ත් න ෙස සි හ ල ോ ඇයි රජයේ හලപෙ ආරංච ර්ග සඳහන් කරනවා. ත හම සම්න්ධයෙන් කළ බව කිය ප්‍රකාශ සම්හන්ධයෙන් විර්ශණය කර නීතිමය පිවරගන්න ලෙස නීතිපතිවරයාට තානයක ර ජසුවය හතා ර න්න. ം ප්‍රකාශ සම්හන්ධයෙන් අද පාලමෙන්න්තු වෙද අදහස් පලීමමත් සමග පලමතුව සම් . පන රසි ති උත් ේ ජ හි වර හත් කළ ප්‍රකාශ යි හෝද න තාහට ලක් ුණ ි බඳഅද පෙන්තු වස් ද ලම න්්‍ර රි හ අදහස් ල කළ. දැන් මේ විජේ කලා මහෙස්වරෙන් ඇමජිතුමිය ජාති ද්‍රෝහිී ව්‍යවස්ථා උල්ලගෙන ප්‍රකාශයක් කරලා තියනවා අපි ඒ හෙලා දකිනවාගේ මේක විරුද්ධය නො මේක රජය මතයද එක්සත් ජති පක්ෂේ මතයට ඔබතුම මකක්ද මේකට කියන්නේ අපික්සත් ජාතික පක්ෂය විදියට සම්පර්ණයෙන් ප්‍රතිීක්ෂප කරනවා මං මාලයකම්වරය වශයෙන් එතුියගින් දුරකතනින් මං ඇහ ඇතු මේ දුන ප්‍රශ පිළි බඳ එතුේ මට කිවේ දර්වයක් ජාතනය කිරීම සම්බන්ධෙන් තිබුණ හිතය අමාරුට ඒවාගේ ප්‍රකාශයක් කරා කියලා පවුගේ දවස්වල හිටර් හි. ර උදාදහරනයට අරගත් මේවාගේ නායකෝ සමාන කර එනිසා ඒවාගේ එකත් තමයි මේකත් මේ පාරිිමේටතුේ මන්තීවර කැට වැඩටුතු පතන්ගන්නකොට දියරුම් දෙනවා පාන්ඩු විවස්ථාවරකින්න ඒක ඉතාමත්ම බරපතර ප්‍රශ්නයක් යනදාන් මං පක්ෂ නායක කතා කරලා ඉතා පර පදලතිේෙනයක් ඔයි වාඩි වඩජයයි මේවාන් සමන්තය සම ම ඔබතමාට කියෙන අප වාඩි වඩ කියලා. ඒම උද්ගතු තත්වේ හමේ පාලමිේත්තුව කල් ෙබුණු අතර නැවද පාලිමෙන්ත්තු ආරමෙන් පසු අතනයිකරු ජාසරය මහතා පසන්න රනවීරහහා විමල් විර්මශයන මත්‍රීවරුන්ට ැලිලෙස අආවද කලා. දැන් අරු අගමැත්තමට කතා කලා හගමත් යගන පීක්ෂයක ලවස ිර සම්මදය ඉදිරි පිවරගන්න ප අගැත්තුවතක ගත් ොමිසද ආගම ආගම ර ආගම ොර ම න න පොයි ට ආයගව ප නො. ක රුවක්රගන්න්නවා පාලිමේතුුව. තැන විල්ලා විරවාන්ස මන්තීතුම විල්ල මෙතර සිසල්ලන් කෙරවා ි ල් රවාහස ඇත්තුම ම බතු ම නම් න්න පරිද . මේ පාලමේන්තුවාක් ම තම ැඳෝල නේ පරිෂ් යක් ක රවා විරවා මක ප න්න තම කත තගන්න. ර ගතුමන සිදධිය සම්බන්ධය අප විනින පරික්ෂණයයක් තිේල අප සියල ට ර හ ලා. ම ඒකාජි පපදියක් නෙමේ ඉත්සල බලන්න ටේප්ේ ීරවාන්ස මන්තේ ම ුලු බටම පස ඇතුරු බතුම ොතුම ජයි ර න්න හ න ුද් කරකරන්න හතුම ප ක හතමයි තුරු හ දශ ම මේ කරන යකරන්න ගරු න්තේ පය පවසෙන් ඇතිරෙන්ට මොකක්ද මේ ඇැසිරීමනිකන් චන්ඩවාගේ අත උත්සර මේකන්නේ. ලි ප හැ බැනුම් පාතිරම ඉට දෙන්න. මම අවශ්‍යදය කරන්න. ප්‍රසන්න රජගන මන්තේ ශවාාවට අයින්කන් සිසන. ප්‍රසන්න ර මත් මන්තේසම ඉන්වෙන්න්ද දෙවනි මත්ාවට කියන්න උපතුම ඉන්ගෙන්. හ ද පම කාදන්න. ැ ්‍ය හ න ර ප ච මත්‍යව ව ගේ ප්‍ර ශ තුල ු්‍රම වස් ාව හත්න පල න සහ දරු ල්ල ග ඇති බවට න්්‍ර රු දෙක අදහ ක් න ප ොට දම ප ර ලස ති පපතිවරයාාව දන් ීම ප ර දක්වනවා. மන්ත්‍රී விமල් வீரවංශ මහතාட்டு කතානාாய்க்கு ரோ ජாய்சூரிய මහතා அது பாமீத்து எதி தரையை அவ்வாதுக்கலாம் பமத்துட்டு போம்ம்ப ගැசித்துතු බது மீட்டு பெரு விரவாஙஷ மන්තत्रீபரியாக்கළ ප பிர්‍රकाශයක් සம்பந்தேன்ந்து கத்தනාாய்க்குவரරயா சிහි பත්க்கලාா. පසුගේ වසරේ ඔක්ටෝම්බර් ස පැවැති උත්සවේකද. විමල් වීරංශමතා පාලමේන්තුට බෝම්ම ගැස යුතුබවට ප්‍රකාශ කලේ. ගහන්න පුළුවන් මොවය හරි හ අමරන්න පුුවන් මොනවාහරි අබරන. මේ අය මිතනින් හත්තහ මේ අ උත්සනක නවත් ගන්න නැත්නන් ඒට පහ පාලිමතුර ගිල්ල උඩින් ල්ල ෝම් ක්දලා වර කල දාට. තේ කළ මෙවැනි ප්‍රකාශ සිහිපත් කරමින් විමල් වේරවංශ මහතාට දැඩිසේ අවපාධකිරීමට කතානායකරු ජෛසුරරි මහතාට සිදුවූයේ පාර්ලිමේන්තුවේ ගෞරවේ අරක්ෂා කරගැීම සඳහයි. විජය කලා මහිේෂවරන් මහත්මිය දෙම භෂාවයෙන් කළ කතාවේ අදහස් කළදේ නිවර දිව තේරුම්ගතයතුවනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඇගෙන් කරුණු විමසා නිසි පරීක්ෂණයක් සිදුකිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. එත් පාර්ලිමේතුවට බෝම්භ ගැස යුතුබවට විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අතිශයෙන්ම බරපතල එකක්. රටේ ්‍යවස්ථාදායකයේ වන පාලිමේන්තුව බෝම්භගසා විනාශකිරීම ප්‍රජාතන්ත්‍රපාදය මුළුමනින්ම වලලා හිට්ලර්වරුන් බිහිවීමට පාරකපන තත්ත්වයක් නිර් පාණි කිරීමක් වනවා. මෙ අනුවයි කතානායකවරයා විමල් විරවංශමහතාට අතීතය සිහිපත් කරමින් දැඩිලෙස අවවාත කළේ. විමල් විරවාහස මහජේතුම මතාජාවන්න. ෙ පල න ෝම හන් ම කතාහයින්නවා. පාලිමේ ර ගිනි යන් න ම ව නත. . ශ රම හ පත් කරන ල න ති ශ න හව ර්තාව සම න්ව ක් පත් ේ ැයි නතිප ම් ඔස් ි ප ාන්තු හ ව කු කම දහරනය කරනවා. ම <Sess> . ාතික නිහස් පරුණන පර්ලමේන්තු මන්ත්‍ර යන්ත සමර්වීර මහතාකර ඇති ප්‍රකාශයක් උපටාදක්වමින් එක ප්‍රවෘති පලකරඇති බව පෙන න්නේ යි ජනාතිපතති ලක ඔස්ටීන් ප්‍රාතු මහතා නිකුත් කල නිවේදනේදෙක් වනවා. එම ප්‍රවෘති වාර්තාවන්ට අනුව බැදුම් කර නිකතු පිබඳ ජනතිපති විර්ශෂන කොමිෂන් සභාවේ වාර්තාාවන්හි පිටපතක් ලබා ගැනීම සඳහා අදාළ මන්ත්‍රීවරයා ජාතික ලේඛනාකාරයට පැමණි අවස්ථාවේ එක කොමිෂන් සභ වාර්තා සමඟ ඇමනුම් එක දෙක හතරහා පහයන ලේකන ජනාතිපති ලේකම්වරයා නියව ලබෙන්නේ නම් නිකුත් කළ හැකි බව ජාතික ලේඛනාගාරයෙහි අධ්‍යක්ෂ ජෙනරල් වරිය ප්‍රකාශක ඇති බව සඳහන්. එෙන්ම ඒ ගැන ජයන්ත සමර්වීර මන්ත්‍රීවරයා තවතුළටත් විමසාසිටි අවස්ථාවේ අදාළ කොමිචන් සභහවාාර්ථාව සමඟ නිකුත් කර ඇති තුන්වන ලේඛනය තමන් වෙත බාහරදි නැති බවද අධ්‍යක්ෂ ජෙනරල් වරිය සහන් කළ බව සමර්විර මන්ත්‍රීවරයා ප්‍රකාශකරතිබෙනවා. මෙිල්මද ජනාධිපති විර්ෂන කමචන් සභහාවෙල් ේෙකම් එස් උඩුගමසූරීමමහතා විසින් ඒ බව PC CBTB, M MITSC දරණ ලිපිය මගින් දෙදහස්දහටේ ජනවාරය එකක්ළොස්සන දින ලිපියන්ද තමන්ට දැනමුදී ඇැයි ජනාධිපති ලේකම්වරයා තවදුරටත් සිය නිවේදනයෙන් පෙන්වාතෙනවා. ඔහු අවධහරණය කරන්නේ තමාවෙත ලැබී නැති ඇමණුමක් පිළිබඳව රටට කීමට දෙයක් නොමැති බවයි. ජයන්ත සමවීර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දුටු සහ ශ්‍රවණය කළ අයගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය නිකුත් කරන බවද ඔස්ටින්න් ප්‍රාදු මහතා පෙන් පාතිෙනවා. මෙයද බැඳුම් කර කොමිෂන් සබහ වාර්තාව සමඟ ඇතුළත්වය ඇැයි ඇතමුන් ප්‍රකාශ කළ එකසි දහට දෙනකුගේ නම් ලයිස්තුව පිළිබඳව තමාගත් ස්ථාවරය හා සමාන බබද එම නිවේදනයේ තවදුරුටත් සඳහන් පස්සක රජය සමී දේශපාලන වශයෙන් හිරිහැර සහ තාඩන පීඩිනවලට ලක්පු වැටුප වර්ධකහා උසස්වීම් අහිමි වූ අධ්‍යාපනක් ෂේත්‍රයේ නිල හරට සහන සැල්සීමට යහපාලන රජය විශේෂ වැඩසට හනක් අරම්භ කරතිබෙනා. ඒ රාජ සේවක අයිතින් වෙනුවෙන් ස්වාධීර ්‍යන්ත්‍රනයක් ලෙසක්‍රියත්මක රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනමිතීයටත්වයි. එහෙත් ඇතැම් ෘතිය සමිති චෝදනා කරන්නේ මේ හරහා නුසුදුසන්හාට ඔසස්වීම් ලැබෙන බවයි. පසුක සමය අධ්‍යාපන පදති තුළ සිටින ලක්ෂ කනක්ක ගරුවරුන් විදහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලතාාරී, ගුරු අධ්‍යාපනක්කින් ඇතුළු නිලතාාරීන් අතරින් විශාල පිරිසට දේශපාලන වශයෙන් අත්තේ ටම් වලට මනදීමට සිද වනා. රජයේ නිලතාාරීන් ගස්මදමින් ගුුවරියන් දනගැස වූ පසකේ සමයේ දේශපාලන වශයෙන් පලිගැනීමට ලක්කුවන්ගේ පවා හඬ නිර්තය ලෙස යට පත්කර තිබුණා. මෙම තත්වය තුළ ඔවන්ට උසස්වීම් වැටුප් වර්දක තනතුරු පවා හිිකර තිබ අන හතර ර .

වැනිටපිටාවක් තුළ බලට පත් වූ යහපල් රාජය දේශපාල් වශීෙන් පලිගනීමට ලක්වුුවට සාන සැසීමට විධිමත් ්‍යන්ත්‍රනයක් ක්‍රාත්ම කරතිබෙනවා ඒ ස්වාදීන කමිටූපත් කර ඒ මගින් තෝරාගත් අසාධාරණයට ලක්කුවන්ගේ නම් ැිට මනලෙට දිරිපත්කොට. එහි අනුමැතියද ලබාගනමින් අදාලසාහන සැලසීමයි. මීට අමතරව වත්ම රජ්‍ය බලේට පත්වීමෙන් පසු. රාජ සේව ස්වාධීනත්වය වෙනුවෙන් බලාාත්ම කරන ලද රාජ්‍යසේවා කොමෂන් සභාව අනුමතිද ලා ගැති වෙනවා. කිෙේවතත් රජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශවලට පබවා අියෝග කරන ඇැම් ෘතේ සමති පවසන්නන්නේ මේ හරහා නුසුදු සංට පත්ව මිලාබෙන පවයි. ්‍ය ල ගර ද ද ේ ්‍යවස්ථාවක් ඒ අවස්ථාවටම බඳව ගැන පටිපාටිය ජාපන පරිපාල සේට ිලඟ විදුවල් පතිසේවට. පත්රනක ර ඒ ේවාව්‍යවස්ා ුල්ලගනකීම. අධ්‍යාපන ෂීත්‍රයේ පසුගේ කාලේ පිඩාවට පත්වූ නිලතාාරින් පෙන්වාතෙන්නේ මෙවැනි වට පිටාවක් තුළ ඇතැම් ෘර්තය සමැති තමන්ට දේශපාල වාසි ලබා ගැනීමට පසල් ප්‍රජාව පිඩාවට පත්කරමින් සහ නොමගගේාවම . නිල්ලජිත කාරයට කටයුතු කමින් සිටින පවයි. ගුරු සව්‍යස්ථාව දවසවාව්‍යස්ථාව පරිපාන්ශ ව්‍යථාවට කිසිම බලපෑමක්වන විදි මේ කටවුත්ත පෙ ගස්සලද අප අහන්න කැමදී මේ අකතිර පත්ච්චඇයට දෙන්න පාතින මොකක් තියන සාධාර්නකම් අහුගේ කාලේ හයහත්දක් දෙනකොට කතා කල ේනක රුක් ගුරු සංගම් නිහක කල තිබේ මර්ය කල තිබේ එදා මාරුමන්දල තිබෙන මේ සරු පයි ගේට හ තිබ. මි තින්බෙන සමස්ත ශ්‍රී ලංකාවෙන්ම හිටදනයේදී මේ සඳහා සහාගී නොවී පාසරට පැමිණීලා. අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. මහිදරාජක්ෂ මාතය පහග ආණඩුව කාලේ ඔය වැනි විරුදධතාවක්කිඉදිරිපත්තු ව න ං හිතන්නේ ඊළඟ දවනකොට එඒයට කටුත්තරන් නැතිවෙන විදියට වැඩ සිද්ධ වෙන. අප ඉල්ලීමමක් කරනවා ඇමැතිතුමනි මෙවැනි අයට විරුද්ධව ඔබතුමාගේ පැත්තෙන් විනි්‍යානුකූලව නනිත්‍යනකූල ක්‍රියාවක් අරගෙන. ඒයට විරුද්ධව කටයුත්ත කරන්න කියලා. New York යි ුවත්තයේ සිද්ධ සම්න්ධෙන් ලංකාව මධ්‍යවිදන් රර්ජනය නොකරනලෙස නිවියෝක් යිම්ස් වත්තේ ජ්‍යන්තර සංස්කාරක මයිකල් ලක්ම මහතා විශෂ නිවදධයක් නකුත් කරමෙන් ල්ලා සිටනවා ඒමහතා මනනිවද නිසහන් කරති වෙන්නේ හිටපුූ ජනාතිපති මහිදරජ පක්ෂ හතාට දැනගැීමටමක් ඇත්නම් පුවත්පත හි කරුණාකාරත්වය සම්බන්ධ කනගත හැකි බව. හිද රජපක්ෂ මහතා හිතවත් පාලිමේතු මන්ත්‍රවරුන් කණඩයමක් පෘති සසාකච්චාවක්ඇදවා මුදල්ලබාදීමේ සිද්ධිය සම්න්ධෙන් පසුගේදා වාර්තාවක්ගෙන නිවියෝක් ටයිම්ස් මධිවදිනයට සයෝගය තුදුන් ශ්‍රලාංකික ජනමාධවේදීින් දෙදෙු ැඩිලෙස විේචනයට ලක්ොට ඇති බයි හ එමගින් නිකුත් කල නිවේදනේ දැක්වවෙන්නේ. අදාල සිදධ සබන්න්නේ නිියෝක් ස් පොත්තයගෙන වාර්තාාව. තා නිවැරදි සහකරුණු හොඳින් සස්යාබලමින් සිදු කර ලද්දක් පව ස්ලක්මන් මහතා පෙන් පාදන. ජනමාධි වවේදීන්ට මෙවැනි අනිසි බලපෑම්සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු සඳහන් කරනවා. විවේචකයන් නිහට කරවීම සහ ජනමාද නිදහස පාගාධදීමට ගත් උත්සහයක් ලෙස මේ පෙනයන බවද එමනිවේදනය සඳහන්. මහ ජන සුභසත වෙනෙන් තොරතුර දැනගැනීමට ඇති හිමිකම. මෙමගින් ඩැඩි ලෙස වාරණයට ලක්වන බවද ස්ලක්මන් මතා සඳහන් කරනවා ලකාව ඕෑ ආධ්‍යහාාතනයක් වෙනුවෙන් කටයතු කරන ජනමාධවදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍ර ලංකා බලදහරින් පෙනීසිරෙනුඇැයි නිවියෝක් ටස් පුවත්ත විශ්වාස කරන බවද නිවේදනය සඳහන්. පලව වාර්තාාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇොත් මාධ්‍යවේදීන්ට අන්නිසි බලපෑම් කිරීම වෙනුවට රාජපක්ෂ මහතාට, නිවියෝක් ටයිම්ස් පුවත් පතේ ඉහල්ල කළමනාකාරිත්වය සම්හඳදර ගැනීමට හැකිවු ඇති බද ඔහු පසනවා. මන්දරජපක්ෂ මහතාසයේ චන්ද්‍යාපරය තුළදී, චීන සමාගමකින් මුදල්ලාග ඇති බවට, ියෝක්ටම් පුවත්ත ගවේශනාාත්මක වාර්තාවක් ගෙනා මරියාබිබ් හබිප වාර්තාරනය ට Twitterට වෙබ්බඩිය ඔස්සේ සිය අන්තර්ගතය තහවුරු රීම සඳහා සංවාධක ටෙක්වසිරනවා. ජනවාධවදී ලෙස කිසියම් වාර්තාාවක් සඳහා කරුණන් රැස්කිරීමේදී. රජය ප්‍රදහන නිලදහරින් හැමුවීමම සාමාන්‍ය දෙයක් පවයි මරියාහබිබ් කියාසිටින්නේ. නිවැරදි වාර්තාකරයක්ක අංගයක් ලෙසද ඒ හැලිය හකි බව අය පෙන්වාදෙනවා. අමාතිවරුන් පමණක් නොව වරය සම්හඳ නිලදහරරිින්ද හමූ බවයි. ිභිබ මහත්ත්‍ය සඳහන් කරන්නේ. රාජපක්ෂවරුන් වෙතින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂප නොකළේ නම්. ඔවුන්වද හමුුවී කරුණන් විමසීමට අවශ තිබූ බයි ඇ සහකොට ඇත්ේ ශ්‍රී ලංකා පපුදජාන පරමුණ නෝජය කරමින් කොම මහනගර සභවට පත්තු සිරින නිති්‍යා සේනානි සමරනායකන අයට ඔසේ නගතිබූ ප්‍රශ්යකට පිළිතුර දෙමින් ඇසේ වාර්තාව ඇතිසත්‍යය භහවේත්ත හවරුර සිටිය. නනිත්‍ය සේනානි සමණයක ගස් කෝපරේට පුදගලි සමාගමේ රුපියල් ිියන තිෙක අයිතා ගන දෙනුවක සැකකායකද වනවා. මෙම අයිතා ගනු දෙනු සම්බන්ධයෙන් නිත්‍ය සමරණයක සහ නාමල් රාජපක්ෂ ඇතුළු පස්සනෙකුටහිව මෙවන විට අධකරණය නඩුවක්වි භාගවනවා. මරිියාබි හබිප කො ගල් ස් හෝටලේදී රජයාමාතතිවරුන් දෙනෙකු හමෝ බවට නිති්‍ය සේනාය සමරණයක කර ඇති ප්‍රකාශකටයි ඇය පිළිතුරු ලබාදීතිබුණ. හෙටපු ජනාතීපති මහින්ද රජපක්ෂ බහතා නෙව්‍යෝගක් ටයිම්ස් පෝතට එරෙහිව ඩඩු පවරන්නේ නම්. එරට අධිකරණයක ඩඩු පැවරීයුතු බව නීතිංච රජක කොඩිතුවක්ක මහතා පෙන්වා දෙෙනවා. ෙත්තු රජපක්ෂ මාතා මෙම අනවරණට තමන් නිවර දි බව පෙන්වාදීම වෙන්වට සිදුකරන්දිී, දේශය බාතිවෙත නඩු පවරණන බව ප්‍රකාශකිරීමයි. මෙ සබන්ධින් අද පැවති බාතිය හමු්‍ය හිපේකදීමම අදහස් පලබනා. ජාපත්තුමා ො ලා කියන්නේ නිවියෝක් යිම් ල්ට බරනොක කියන් ඒ ප්‍රෘතිය පලකරපු දේශය පත්්‍රවලට විුරදුරට බොන. මේ හරි හතරවී කතාවක්නේ ලංකාවේ පත්‍රවලට එන්ත්‍රවායක් ඇැී මේ නිවෝක් ටයිම්ස් පත්තරේ විසින් පලකරපු ප්‍රෝෘතිය සම්පූර්ණය අ සත්යක් වෙන්නේ නෑ නිවෝක් ටයිම් පත් පත් අතරෝල් දියන පත්තයක් නෙ මේ මූලාශ්‍රයක් කරගෙන නිවැරදිද නතාවට ලබාදීම සම්බන්ධෙන් වන මා යුතුහමට එරවීමක්ද හිටපු ජනපත්තුවාක් කරන්නේ තමන්ගේ වංචාවක් එලිකිරීම සම්බන්ධෙන් වෙන රට කලි කරට මන්න රට මනිස්ස දැ. හොඳ ැ කියන කතාවද මේ දව නොට කියන්. මේ ලංකාවේ අභ්‍යන්තර දේශපාන්න කටයුතුවල්ට. මෙලෙසින් කියීනය මුදල් ලබාදුන් අද නැද්ද කිය එක පිළිබන්ඳ විශේසිෙන් චීනයට ප්‍රකාශයක් කිරරිම අත්‍යවශ්‍ය වෙනවා. මොකො කියීන ජනතාවගේ බදු මුදල්තමයි මේ රටේ නයිව වසේ හ ආයෝජන වසයෙන් යොදෝලතිී. New York ටයිම්ගේ ප්‍රකාශරල තියනයකත් ලංකාවෙති විච්ච ඉන්වස්ටිකේෂයකත් එෙක් ෑතිල් ලෙස පේනවා මේට මේට මේවටමයිවා සල්ි දී යන කියලා. අන්තිමලකරවා බිලියනෑයි දසම හතක් වෙනවා ර්ියක මන්දරට චක්දකින් මින් යව්වයි කියලා. මයිත රාජපක් සමාතය එවවා මේ නය කියැන්නේව ම ෙටවා ඩිමඩ කියව අපි නීතිය මතු වැට කරනන්නවා අපි කියන්න වා මකෝත් ජනතාවරගන්න. කෙල්ිීම ප්‍රකාශය කරන්න මගේ අවුරදුවෙකළාට මං ඩොලරයක් නෙවෙයි. kwa rekan करbu neති jaजப, kuluුවම් प्रকাशからන්න ගම පිමන්තිතුමා කියන වෙලාම යුරම් ප්‍රකාශයක් දෙනවා කියලා ඒ ගම්මන්තිතුමාට බැරි මහින්ද ජනතිපත්තු මට කියන දුරම්ප පකාස කල් දෙන්න කියලා. අපිගෙන් නචරයි කත්තන අපි නඩුදානවර මේ කියෙප රම් ප්‍රකාශය දීලන්න ොතන්නක චයින වරාය හදපු මිනිස්ස. හදපු වරය ගන්න කියලෙකළට කිවම දැකු අපිට වරයායට ගවාගන්න අයවැඩ කියලා අපිය කුපේටු කතාලෙක හරි ම වරය උඹබලගනි. අරගෙන ිසස් වරාකෙට කරම් පලය යන්න කිවීමම එකකඩු ඒෙදම් මෙත්ත ගන්ඩට පාගේ මුන් දෙන්න. ට ක්ම වටින්නෑ බිලියන එකයි. තරක් ද ලිය හත් ිය දහ ොට ගැන දරුගහ හට ද දන්න මේ වත්තමක් මෑගේල ියක්ට ක ගැන්න දක දැම් බයවෙලා. උපතින්ම අතක් අහිමි පී විනිතා දමයන්ති සසුබියට ජනතති මත්‍ර පාල සිරසේන මැතුමාවා කෘතිම අතක් ප්‍රධානය කලා. එම සසුිය ජනතප්‍රතුමාගෙන් කළ ඉල්ලමට අනුවයි මෙම ප්‍රධානසිදු කළේ. නේ මන්තිස්ස සුුවිය සිරිපුර මන්තිමභාවිද්‍යාලයේ දසවන ශ්‍රණය ගුණම ලබනවාා ඇයිවෙත කෘතිමමාත ලබාදීම ජනාධීපතිකාර්යලේද සිදු කරුණා. පසුක වසරේ දෙසම්බර් මාසේදී සිරපුර්‍ර පදේශය පැවති වැඩස තෑනකදී මෙම දරිය ජනාධපත්තුමා හමුවෙන් ඉල්ලා සිටි තමන්ත කෘතිමතක් ලබාගැනීමට සහහිලලාාර ලෙසයි. ල්ට ගන්න අපක ඉක්න කල්ල දෙ. ස ති ද හ ති ර ජ කාර දේශ රමි ර ති රනා. සඳහා වැයෝ ුපියල් ලක්‍ෂ දෙක මුදල ලබාතුන්නේ ජනාධීපති අරමුදලයි. උපතින්ම උරෙහිස් ඇට පිහිටා නොතිවීම හේතුවෙන් අතක් අහිමිව දිගු කලක් පස්සේ පිඩා විඩි විනිතාතමයන්ට ඉදිරි අනාගතය අලෝකවත් කරගැින් වෙනුවෙන් ජනාධීපතිතුමා ලබාතුන් සහියට ඇගේ දෙමවපියන් කෘථවේදිීත්වය පල කළ.. ප්‍රවීන මාධ්‍යවේදී අභව ප්‍රාප්ත චාමර ලක්‍ෂාන් මහතාගේ දේහට අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා අවස කෞරව දැක් වුවා. ාමරලක්ෂාන් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටේතු හෙට සිදුකිරීමට නීමිතයි. මතුකම ඇතුලක් මුදලිමාවතයේ පිහිි චාමර ලක්ෂාන් මහතාගේ දේහය තැන්පත්කර ඇති නිවස වෙත ගිය අග්‍රාමාත්‍යරාණින් වික්‍රම සිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්කුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පවුලේ සාමාජකන්ට සිය සාතිශය සංවේග පළ කලාා. කතානායක කරු ජයිසුරිය මහතාද චාමර ලක්ෂාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ලිමන සහ රස පුවත්පතේ ප්‍රධහන කතරු ලෙසකටයුතු කළ ප්‍රවීන මාධ්‍යවේදී චාමර ලක්ෂන් මහතා අභහාව ප්‍රාක්්ත වනවිට තිස් නමවනවයේ පස වනා. දේශපාලන විචාරකයෙකුද වූ ඒ මහතා සිලුමින පුවත්පතේ ප්‍රධාන කතුරු දුරයට පත් වූ ලාබාලතුම පුද්ගලයාද වනවා. පුජ්ජ ඇල්ගිරයේ සංග්‍රතන ස්වාමීට් වහසේ තුරු ඉන්දියාවේ ප්‍රධාන සංගනාක දුරයෙන් පෙදුමි ලබ. ඉට අදාල සන්නනස් පත්‍රය පිරනැමීම උත්සවය කෝට්නේ රජමාව හරස්ථානේදී පැත්වුණ. இந்தாவே සවැත්නුව, ශ්‍රී ලංකාராමේ වැවසන ඉදாவே ஆනந்த බෝධි සමාගமே උපலேකம், පூச்சு ඇல்கிිරියේ සගරතන සාමන් වහන්සේට උතුරු ඉන්දියාවේ ප්‍රධහන සංගනායක දූරය පරිනමා තිබෙනවා. එම දූරයට අදාළ සන්නස්පற்றுය පිරිනවිமே උත්සவே, කෝටட்டේ කල්ලානිශ්‍රී ධර්මමහා සංගසභාවේ මහනායක. අතිபජ ඉත්්‍යෑපනේ දම්මාලංකාර ස්වාමීින් වහන්සේගේ ප්‍රධහනත්වෙන්, කෝට්ටේ රජමහා විහරස්සානේදී පවැත්වනා. ජ ඇල්ගිරයේ සංගලතන වාමීන් වහන්සේට සංඝ නායක දූරයට අදාළ සන්නස් පත්තුරය පිළිගැනූයේ අති පූජජ ඉතාපානයේ දම්මාලංකාර ස්වාමීන් වහන්සේ. රසියාවේ හිටපුූ ශ්‍රී ලංකා තානාපති දයංග විීරතුංග මහතා ශ්‍රී ලංකා පොලසිය භහරයට ගැනීම සඳහා රජය අවශ්‍යපියවරගෙන ඇතයි පාලිමේන්තු මන්ත්‍රී එකකාවන් ද ජයවර්ධන මහතා පවසනවා. උද්‍යයංග විරතුග අතරංගුට ගැනීම සම්බන්ධයෙන් තවත් කෙහිපදෙනකු අදහස් දක්කෝවා. යින්ද රාජපක්ෂ හිටපු ජනාතුමා ප්‍රශ කල තියනෝ උදයන්ග වීරතුන් හිටපු ආනාපත්තුමා ගැන මනවාවරි ප්‍රශ්ති වෙනවා නම් ඒවා නිරාකරණය කිරීම සඳහා. මයින්ද රාජපක්ෂම ඇතුමා එතුමාට එහෙම කරන්න කිසිම බලකිරීම කරන්න පුලුවන්කමක්න ඇතුමා අද බලය නෑ. හැබැයි ඒතුමා පෞද්ගලක මටමකින් උදයංගීරතුන් ගැට කතා කරලා උදයග වීරතුග අපේරට ගෙන්න්නගන්නවා කිය. උදයන්ග වීරතු වයාගේට උන්න යා ඩුබයිවල්ට හොර පස්පෝටකින් ආේ. යාවතැන් එතනද අල්ලා එරස් කරලා ඉන්න. ඇබේ ලංකාෝටයි ඩුබයිවල්ටයි ියවසුමක් නැති නිසා ඒාව ඒකනට බාරෙන්ඩ පෑ. ඒ අතරේ එයා ලංකායි පුරයශිභාාව අතෑරලා ඇය යුක්‍රේන් සිටිසන් කෙනෙක් බවට පත් තුලා ඉන්නවා. මෙයාගේ හොරකමවාගන්නමයා මොකද කරන්නේ මං උදියන්ගටෙන්න්ඩ කිවවා මෙයා කිවට ඩුබායාආන්ඩුව දෙනෙ නෑ. උදයන්ග වීරතුන්ග කියන්නේ පරාජපක්ෂවරුන්ගේ අවුලේ සම්බන්ධතා තිබෙන පුද්ගල අත් අඩංගුවට අරගෙන ශ්‍රී ලංකන් ගුවන්සේවට අයත් ග්‍යානාවකට බාරදීලා එතුමව ලංකාව පොලිසි විසින් අත්තනකට ගත්තගේ පස්සෙම ඉතුර විවසන හටවු ක්‍රියාමක මේමවකට ජාත්‍යන්ත තු නිවදෙන කුත් කලතින ති අඩුව හැට අපට ගන්නපුලවා සියලුම ක්‍රියමා ගරන්ති අපට ජා්‍යන්තරයට ගිල්ලා බෙල්ලෙෙන්ල්ලන්න බෑ නමුත් අපඒ අවශ්‍ය කරන නීතියනුකූල පසුබිම නිර්ණය කලති ක්ෂවරන් න්ගවා ඇද ොල ිල්ලියන දහස් අටසේක මුදලක් පිමද අමාත්‍ය ංල සමරද මහතාක හෙ දරව සබන්ධය පලිමතු න්ත්‍රේ බඳදල ගනවර්දන මහතා අද කරුණු දක්වවා. පිම පාලිමන්තු මන්ත්‍රේ විද ජයවර්ත මහතා ප්‍රකාශ කරන්නේ පසුගේ කාලයෙකල දැවන්ත සොර කම්මල දරදිකරවන්ට ලඟදීම නීතිය ක්‍රියාත්ම කරන බවයි. මහින්ද රාජපක්ෂ මැත්තුමාට ගේ හා පවුලේ අයට ජාත්‍යන්තර ගිනුවොල තියන ප්‍රමාණය මංගල සමරවර ශූරීන් සඳහන්රන පරිදි. රල් ිියන ද සට අසුව මුළු රටේම තියන විවාහර මුදල් ප්‍රමාණය බිලියන නම පන්ස අනුවටයි. මයින්දරාජ පක්ස මැත්තුමාගේ අරගිෙනම්වල යනවා බිලියන දෙදදා සටසී අසුවවා මේති කරන් ඒකනෙ කරන්න ඕනේ මහින්දරජ පක්ෂවරු සහ ය ඒකාබද්ද කල්ලිය කණ්ඩායම් හොරකං කල්ල සල්ලියරිය මේ ලේසිර ගෙන ගන්නෙම පුළුවන්කමින් නෙමේ හෙම පිටොල්ලට සල්ලි හිල්ලා ොර පාරෙග හිල්ලා සල්ලි කුට්ටි ගම් බැංකොල දැමගින් පස්සේ ඒ ලන්කමක්න ර්ජනාත්මකව ලංකාවට ගෙන්න්නග අප මේවනකොට නීතිය ක්‍රියාත්ම කරන ආඩුව කැටියට විශේෂ අධිකරන පිහිටවල මේ අපරාධවලට සම්බන්ධ වෙච්ච දේශපාලක්ඥියන් සහ එ නිලධාරීන් පිබඳව අවශක කන ලි ගු නීත ති පාමේ බදල එලි ාමට හො ො ෙල් ල ට ගේ නඩුටික ලංකාවේ උසයිවල හන්න පටන්ගත් හම මහින්ද රා පක්ෂ හත්තයාට දුන්න. ිලියන හතයි දසමහය පමණක් නෙමයි මංගල සමරීර අපේ ඇමත්තුමා කියපු ආකාරයට බිලියන දෙදාක මුදල් ටිකත්. මේ රටේ ජනතාවර දැනගන්න පුළුවන් කොයි ආකාරෙන්ද මූන් හොරකංකර මේ වනකොට විවර්ශණ කටයුතු ක්‍රියත්කය වෙනයි. වැලිකට බඳනාකාාරයේ රැඳවුවන් පිරිසක් වැඩි තබා ගහතනයකිීම සිද්ධිය සම්බඳධහින්, පොලිස් මද්‍රව විනාශක කාරයක්ක්ශ්‍රයේේ හිටපු පොලස් පරික්ෂක, ියෝමල් රංගජීව සහ, හිටපු බඳනාගාර අධකාරී එමිල් රංච් ළම ඒවායාන අය ලබන දාහත් වනදාධතෙක් තව දුරටත් රක්ෂිත බධනාකාරකත කෙරුණා මෙ පිළබඳ ඇතුළ උත්තවත්තොතුු අධිකරණ විශෂාකෙන්. දෙදහස් දොළහ වසරේ වැිකඩ බන්ඳනාගරේ රැඳවුවන් විසි හදදනිකූ ඝාතනය කිරීමේ සිද්ධය සම්පන්ந்தෙන් වූ නඩුව, කොළඹ ප්‍රධානමයිස්ත්‍රාත් අධකරනේදී අද යළි විභාගට ගැුණා. රැඳවුවන් ගාතනයට අදාලව අධකරණ භාරේති වූ ටී පනස්සායි ගිනියවි විසිපාක් නඩු භාන්ඩ ලෙස රජයේ රසපරික්ෂකවරයාවෙත යවා වාර්තාවක් ළබාගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපර්ත්මේන්තුවට නියෝග කලා ලිේතුමන්ත්‍රී හිදදාන්ද අලුද්ගමගේ මහතා ක්‍රීඩා මාත්‍යවරයාලෙස කටයුතු කළ සමයේ මුල්්‍ය අවභාවිතකර ඇති බව කියන සිදධිය සහන්දයෙන් වූ නඩුව අලුතින් පේහිටුවන විශෂ මහධකරණය විභාගේ සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ සඳහා අගවිනිසුරවරයාගෙන් එල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බවයි නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වෙත වැඩිදුටත් දැනුම් දුන්නේ දෙදහස් හතර වසරේ ක්‍රීඩා අමාත්‍යවරාව සිටියද ක්‍රීඩා උපකරණමලතිී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස්සේ ක්ලක්ෂකට අධික මුදලක් අවභාවිතකර ඇති බවට මහින්දානන්ද අලුත්කමගේ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා මෙම මුදල් අවභාවිත කර ඇත්තේ පසුගේ ජනාධපතිවරන සමේති කැරම්බෝඩ් හතර දහසක් සහ දාම්බෝඩ් එකොස්දහසක් මෙලදී ගැනීමේදී බවටයි අල්ලස් කොමසම චෝදනා කරන්නේ ප පාලිේතුමන්ත්‍රී සජින් වවාස ගඩවර්ධන මහතාම් හින් ලංකා ගුවන් සමාගම, රපල් මලියන අට සේතිස් තුනක අලාභයක් සිදුක ඇති බව කියන සිදධිය සම්පාන්දයෙන් වූ නඩුව. ලබනමස විසි අටවනදා විභාග ගැනීමට කොලඹ මහෙස්ත්‍රවත් අධිකරණය දින ලබාදුන්නා. මහින් ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ අවදිය පුද්ගලික සමාගමක් සමඟ මෙහෙුම් උපකරණ ිලදී ගැනීමේ ගිවිසුමට එලබීමෙන් එම ගුවන් සමාගමට අලාභයක් සිදුකර ඇති බවටයි සජින්වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබෙන්නේති සවස්තරාත්මකදැන ගැනීමට ww.itල්ගේේවත පිවිසන්න. ප්‍රතිකාශ නතරව තාත්පරයක සැඇසූ විශේෂන්ගේ බලා පොත්තු වන්නටෝ අට අවසා ඔබටස්රාත්‍රයක් ශ්‍රී ලංකාබේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡාව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝටාපේ රාජපක්ෂ දැන් අලුත් කර තිබේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් සංකල්පයක් සොයාගෙන තිබේ. ඒකට ගෝටාබය කියන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදය කියය. ට හරි ම්ප රදන කතාවක්. මේක තමයි ජම්පර් ප්‍රජාචන්ත්‍රවාදී. මේ ඇය තහවුරු කරන්න යන්න ජම්පර් ප්‍රාන්ත්‍රවාදී. ගෝටාබේට අනුව ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ුවත් අද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් රාජපක්ෂලාට ජම්පර් සිහිනෙන් පැෙනීම ගැන පුදුම විය යුතු නැත. රාජපක්ෂලාට කවදාවත් ජම්පර් අඳන්න සිදුවනු ඇතැයි ඔවුන් කවදාවත් සිතුුවේ නැත. වත්මන් යහපාලනය නීතියේ ආධිපත්්‍යය සුරක්ෂිත කර තිබේ. නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කර තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය පිහිටුවා තිබේ. මේ නිසා පසුගේ රාජපක්ෂ සමයේ දූෂිතයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජම්පර් ඇදීමට සිදුවීම අහම්බයක් නොවේ. අද රාජපක්ෂලා භියවී සිටින්නේ මේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයටය. එදා රාජපක්ෂලාගේ නීතිය ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ කැමැත්තාන්ුවය. තමන්ගේ පවුල පාලනය විවේචනය කරන කවරෙකුවත් සුදුවෑන් බලකාය යොදවා පැහැරගෙන ෑමත් පසුව මරාදැමීමත් රාජපක්ෂලාගේ නීතියානුව ක්‍රියාත්මක විය. තීන්දුව කලින්තීරණය කර නඩවැසීමේ ක්‍රමය එකල ප්‍රසිද්ධ කරුණකි. එදා අධිකරණය තමන්ට අවශව ලෙස හැසිරවීමට රාජපක්ෂලාගත් නින්දිතම ක්‍රියාමාර්ගය හිටපු අගවිනිසුරුුවරියව තනතුරෙන් පහකිරීමය. ගෝටාබිය රාජපක්ෂ අද නීතියට බයේ පැනදුවන්න ගන්නා උත්සාහය තුළින්ද පෙනෙන්නේ ඔහු සත්‍යයට කෙතරම් බයද යන්නේය. ඇවන් ගාඩ් සිදුවීම හරහා ඔහුට එල්ලවී තිබෙන චෝදනාව හමුවේ අධිකරණයට මුහුණදී තමන්ගේ නිර්දෝශීභාවේ ඔප්පු කරන්න ඔහුට හැකියාවක් නැත. ඔහු බියගුල්ලෙකි. නීතිය මගැහැරයෑමට තවමත් දරන උත්සාහය රාජපක්ෂලාව අදහන බැතිමතුන්ටද කරන අපහාසේකිේ. අමන්ගේ ඊළඟ නායකයා ලෙස ගෝටාභයව අභිශෂයක කරන්න බලාගර සිටින මේ රාජපක්ෂ බැතිමතුන් මෙවැනි නිවට නියාලු කඩදාසි වීරයන් හමුවේ කෙතරම් අසරණ වනවා දැයි දන්නේ ඒ මිනිසුන්ය. අද යළි හිට්ල පන්නයේ පාලනයක් එහෙමත් නැත්නම් රාජපක්ෂලාගේ වියරු ඒක අධිපති පාලන ක්‍රමය යළි අවශ්‍ය බව කසාබත්ධරීන් දවාහෝ කියවාගන්නට ගෝටාබේලාට සිදුවතිබෙන්නේ තමන්ගේ දේශපාලන බංකුලොත් බව බාගන්නටය. යළි තමන්ගේ පාලන තන්ත්‍රය හිට්ල පන්නේම එකක් බව දැන්මතියා කියන්නට පටන් ගෙනඇත්තේ, අනාගතයේදී තමන්ගේ විරුද්ධවාදීන් මරාදමීමට සූදානම් බවකීමටය. තමන්ට එරෙහිව තිබෙන චෝදනා විර්ශෂනය කරන පොලිස් විමර්ශ්ණ නිලධාරීන් බියට පත්කිරීමේ සිට අධිකරන විනිසුරුුවරයාන්ට විනිශ්චාසනයෙන් බැසෑමට සිදුවීම දක්වා මිනිමරු හිටල කෙනෙකුමැ්වය. අ සමාජය බියට පත්කිරීමට වෙහෙසෙන්නේ වෙන යන එෙනමං නොමැති නිසාය. මෙවැනි කඩදාසි வீරයන්ට වත්මන් සමාජයබිය නැත.මන්ந்து දැන් රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදේ මහිමය අත්දැකීමෙන් විඳින නිසාය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට වත්මන් යහපාලනආණඩුව අභියෝගාත්මක පියවරයන් ගණනාවක් ගෙනතිබෙන්නේ යළි මේරට හිටලලාගේ මිනි කනත්තක් කරන්නට නොවේ. ගෝටාබේලාට ජම්පර් සිහිනෙන් පෙනීම ගැන කියන්නට වෙන්නේ, න් වැපිරූදේහි අස්වැන්න නෙලාගැනීමට සූදානම්වන්න කියා පමණි දැනට මේ ඇති සෙස්ස පස්සට